नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स युगतथागतवरधर्मचक्रवर्ती स्वामी हुए भाग्यवत्तो अरिहत्तो सम्मा सम्बुद्ध जानन महान्से तमागे नमस्कार एवेवा साधु साधु श्रद्धा बुद्धि संपन्न पिंगतुनी दैन मागे वेडसटहन सदहम दनुमट अत्तल प्रश्नोत्तर साक्षात्कार करेंगे मे दहम पुत्र सदहम दनुमट अत्तल नमति पोते इतिन मे दहम पोते करेन मे धर्म साक्षात्कार वेदी आद तुंगेनी पियोर हटि तमाय मे पिंगतुंट सहभागी वेन वार्ताव श्रवणय करन्न लभेन्ने इतिन अपि මිනිත්තු 20කට වඩා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ කාල පරාසය අප කාටත් ඉතාම වටිනා විවේකී සමාජයක් ගිහි පැවිදි තුන්තරම ඒ නිසා අද ඊයේ නැවැත්තු තැන ඉඳලා 20 වෙනි ප්‍රශ්නෙටයි අපි පිළිතුරු දීලා නැවැත්තුවේ අද 21 වෙනි ප්‍රශ්නේ ඉඳලා අපි ප්‍රශ්න සාකච්ඡා කරමු බොහොම හොඳින් සවන් දෙන්න පින්නතුනි 21 වෙනි ප්‍රශ්නේ සදාම් දැන්නට අත්තල පොතේ දහම් පොතේ දම්සක් පැවතුම් සුත්‍ර මංගල ධර්ම දේශනාවට සවන් දී පැහැදීමේ යම් කිසි එක්තරා යක්ෂණෙකු යක්ෂ සේනාධිපතියෙකු සුවාන් මාර්ගඵල ලාභී විය එම යක්ෂ සේනවියා නැත්නම් යක්ෂණෙවියා යක්ෂ සේනාධිපතියා කවුද කියලා තමයි මේ ප්‍රශ්නේ අහන්නේ අපි ඒකට පිළිතුරු බලමු 21 වෙනි ප්‍රශ්නය සාතාගිර නම් යක්ෂ සේනාධිපති යක්ෂණෙවි සෝවාන් මාර්ගඵල ලාභී වූ බව දහම් පොතේ සඳහන් වේ. අන්න පිළිතුර. කවුද යක්ෂ සේනාධිපතිය? සාතාගිරි කියන යක්ෂ සේනාධිපතිය. පින්නතුනි යක්ෂ සේනාධිපතියෙක් වුණත් සෝවාන් වෙන්නට විශේෂ ඥාන ශක්තියක් තියෙනවා. ඇයි? මේ ත්‍රිහෙතික ප්‍රතිසන්දිය නැති කවර කෙනෙකුටවත් මේ මාර්ගඵල ලාභී වෙන්නවත් නැත්නම් ධානඵල උපදවාගෙන බඹඩව රූපාවචර අරූපතල වලටවත් යන්න. ඒක හොඳට මතක තියාගන්න ඕන තදහැබර බෞද්ධ පින්න. අනිවාර්යයෙන්ම ත්‍රිහෙතික ප්‍රතිසන්දි කුසාලිතකින් උපත ලැබලා තියෙනවා. එහෙම කෙනෙකුට තමයි මේ ලෝකෝත්තර ධම්ම සෝවාන් මාර්ගඵල ඥානෙ ඉඳලා අරියත් ත්‍ත්වයට දක්වා සිට දිනු කරගන්නට ලෝකෝත්තර මාර්ගයේ යන්න පුළුවන්කම ලැබෙන්නේ. ඊළඟට සමතේ දිනු කරගෙන යම් කිසි කෙනෙකුට ප්‍රථම ඥානෙ ඉඳලා ධාන උපදවාගෙන පංචම ඥානෙ දක්වා ගිහින් ඊළඟට අරූප තලාතේ සමාපatti හතර උපදවා ගන්න ශක්තිය ලැබෙන්න පින්නොත්නේ මෙන්න මේ මොන උපතකින් ලැබුවොත්ද ත්‍රිහෙතික ප්‍රතිසන්දි කුසල සිතකින් උපත ලබන. ඒ නිසා හොඳට ත්‍රිහෙතික ප්‍රතිසන්දි කුසල උපදවන විදිහට පින් දහම් කරන්න කියලා මම මේ පින්නතුන්ට කාර්මික ඉල්ලයි. අපි දැන් ඊළඟට 22 වෙනි ප්‍රශ්නය බලමු. දම්සක් පැවතුම් සුතුරට තවන් දුන් සාතාගිර යක්ෂණ වියක්. තමා සෝවාන් වීමෙන් අනතුරුව. ඒ දෙසුම ගැන පැවසීමට තම හිතවත් යක්ෂණ වියක් නැත්නම් යක්ෂ සේනාධිපතියාට මිත්‍රයාට කරුණු විස්තර කරන අවස්ථාවේ. ඊට සවන් දුන් එක් හිතවත් ඒ හිතවත් යක්ෂයාද බුදු හිමි අභියසයට පැමිණ දහම් අසා සෝවාන් බවට පත් වී අන්නේ බුදුහාමුදුර ළඟට ඇවිල්ලා මිගදායේති බණ අහලා සෝවාන් බවට පත් වෙච්ච යක්ෂණ වියාගේ නම තමයි අහන්නේ පිළිතුර අපි බලමු 22 වෙනි ප්‍රශ්නයට පිළිතුර සාතාගිරි යක්ෂණ වියාගේ හිතවත් මිත්‍රයෙකු හේමත නම් යක්ෂණ වියා බුදුබණ බුදු හිමි වෙතින් අසා සෝවාන් මාර්ගඵල ලාභී වී ආරි භූමිට ඇතුළත් විය ලෝකෝත්තර සංසීම එසේ උදා කරගත්තේ හේමවත යක්ෂණියා. කවුචාද මේක අවතාර උදාවනේ යක්ෂයා. අන්න පිට තුනට සාතාගිර යක්ෂයාගේ උදව් නිසා අපිටත් ඉති කල්යාණ මිත්‍ර මේ නිසා අවශ්‍යයි. යම් යහපතකට යන්න නම් අපිට කල්යාණ මිත්‍ර සම්පත්තිය තියෙන්න ඕනේ. නිකන් දකින්න හැම කෙනෙකුට කල්යාණ මිත්‍ර සම්පත්තිය සේවනය කළ යුතුයි. ඒක හොඳට මතක තියාගන්න කලන මිතුරන් ඇතුළ කිරීම තමන්ට මෙලව අභිවෘද්ධිය පරිලෝක අභිවෘද්ධිය නිවන් දක්වා යන ගමනට මහෝපකාරී වෙන බව. ඊළඟට අපි 23 වෙනි ප්‍රශ්නෙට පිළිතුරු බලමු ප්‍රශ්නයක් කියලා පිටු තුනෙන් ප්‍රශ්නය සාතාගිරි හා හේමවත යන යක්ෂණ මියන් දෙදෙනා විශේෂ බුදු හිමි වෙයි බුදු වී වදාළ ප්‍රථම මංගල දහම් දෙසුම ගැන අහසේ ගුවන්තලයේ සිට සාකච්ඡාවක් කරනවා ඒ අවස්ථාවේදී ඊට සවන් දුන් ඒ මගෙන් ආරි භූමිට පත් වී සෝවාන් මාර්ගඵල ලාභී බවට පත් වූ උපාසිකාව කවුද? අන්න බලන්න පින්නතුනි බුදුහාඳුර ළඟට ඇවිල්ලා බණ ඇහුවේ නැහැ. නමුත් ඒ උත්තමාවිය තමගේ මැදින් ඉඳගෙන සෝවාන් ආදී මාර්ගඵල ලෝකෝත්තර සැනසීම ලැබුවා.
මේ ලැබුවේ කොහමද? අර සාතාගිරි හේමවති කියන යක්ෂයෝ දෙන්න මේ බුද්ධයන්වහන්සේගේ බණ අහලා ඒ ප්‍රථම මංගල ධර්ම දේශනාව නැත්තම් ධම්මචක්කප්පවත්තන සූත්‍රය ධම්සු පැවතුම් සූත්‍රය අහලා ගුවන්තලයේ ඉඳගෙන මේ දෙන සාකච්ඡා කරනවා. අන්න ඒ වෙලාවේ ඒකට සවන් දුන්න තමන්ගේ නිවසේ ඉඳලා උඩුමහලේ. එන්නේ ඒ වෙලාවේ සඳුන්තලයේ ඉඳගෙන මේ අහනකොට මෙන්න මේ එක්තරා උපාසිකාවක් මොකද වුනේ? දන්නේ නැතුව යා පින්නතුනි පින්නත් උලගොමඩියක් නිසා සෝතාපට්ටි මාර්ගඵල ඥානයට පත් කවුද කියලා තමයි මේ අහන්නේ ප්‍රශ්නේ 23. අපි ඒකට බලමු 23 වෙනි ප්‍රශ්නෙට පිළිතුර. උරුවෙල් දනව ඇති කාලේ නම් වූ සිටු දේවි තමා එසේ සෝවාන් මාර්ගඵල පසෙන් නිවන් දුටි. අන්න කවුද නම? උරුවෙල් දනව හිටපු කාලේ කියන සිටු දෙවියනේ. ඒ සිටු දෙවියගේ නම තමයි කාලේ. අන්න එයා තමයි මේ සෝවාන් මාර්ගඵල ඥානයට පත් උනේ අර දෙන්නගේ සාකච්ඡාවට සවන් දී. ලෝකෝත්තර සැනසීම උදා කරගත්තේ ඒ කවුද? කාලයේ කියන සිටි දෙවි. බුදුගුණ දැක්වෙන සූත්‍රයක් වන කාලකාරාම සූත්‍රය සූත්‍ර දේශනා අතුරේ ඉතා උසස් සූත්‍ර ධර්මයක්. ඒ දේශනය කිරීමේදී පස්වරක් පොළොව කම්පිත විය. ඒ ඇසීමෙන් 500ක් භික්ෂූන් සෞඛ්‍යසුන් නසා රහත් වූ සුවසු දහසක් සත්‍යයන්ට ධර්මාභිසමය විය. එම සූත්‍රය අඩංගු සූත්‍රය අංගුත්තර නිකාය චතුස්ක නිපාතේ සමද පණ්ණාසකේ උරුවෙල වාක්‍යයේ සතරවන සූත්‍රයයි. එතකොට දැන් අපිට මේකේ තේරුම් ගන්නට ඕන බුදුජානන් වහන්සේගේ අනන්ත ගුණය මේ ධර්ම රත්නයේ අනන්ත ගුණය සාකච්ඡා කරනකොට එහෙම සවන් දුන්නත් ඒ පුද්ගලයාට අර 33 ප්‍රතිසන්දි පුත්‍රලදී උපත ලැබලා තියෙනවා නම් ජන්මේ ලැබලා තියෙනවා අනිවාර්යයෙන්ම සද්ධාසිතින් පුළුවන් වෙනතුනේ සෝතාපට්ටි මාර්ගඵල ඥානය ලබන්න. දැන් මේ උපවාදයෙන් අපිට පේදැලිවර මේ දිතුසුන් අපිට පේනවනම් අර දක්ෂ දෙනවිය දෙන්න සාකච්ඡා කරලා ගුවනේද? හැබැයි මේකට සමන් දුන්න බොහොම ශ්‍රද්ධාසිතින්. අන්න ඒ නිසා තමයි අන්න අර පිටතුනේ අන්න අර කාලයේ කියන උපාසිකාව සිටු දේවිය පිටතුනේ සෝවතාපත්. ඒ නිසා අපි ධර්ම සාකච්ඡා කරනකොට හොඳට සමන් දෙන්න ඕන. මේක හරි වටිනවා. මිත්‍යා දෘෂ්ටිය මනස අත්දොල සම්මා දෘෂ්ටිය පිටවල උතුම් ලෝකෝත්තර මාර්ගයේ ගමන් කරන්න අපිට එකම පිට තින්නේ පිටතුනේ ධර්ම රත්නයයි. ඉතින් ධර්ම රත්නේ පහළ වෙන්නේ නැහැ බුදු රත්නේ පහළ වුණා. ඉතින් ධර්ම රත්නේ පහළ වුණොත් අපිට අනිවාර්යෙන් ආර්ය මහා සංඝ රත්නේ ලෝකේ පහළ වෙනවා. ඉනිසත්ත්‍ය පහළවෙන්න ලෝතර බුද්ධ උත්පාදේ නිසා බව අපි හොඳට සිහිය තබා ගන්න. අපි උපත ලැබලා තියෙන දා වාසනාවත් පරිච්ඡේදයේ බුදු උපත තියෙන අට දුක්ඛාසනෙ මිදෙච්ච ඉතින් තමයි හොඳට මේ ධර්ම සාකච්ඡාට මේ පින්නතුන්ගේ සවන් යොමු කරත්වා කියලා මම ආශිර්වාද කරනවා. ඊළඟට අපි 23 වෙනි ප්‍රශ්නේ ඒ හැටියට සඳහන් කරනවා. මාන්නකු නැතුව සංසාරයේ නොසිදී ප්‍රඥා සිදුවන හැටි තථාගතයන් වහන්සේ විසින් ක්‍රම කීපයකින් වදාරා ඇත්තේ. මේ බව පැහැදිලි. අපි නැවතත් මේ ප්‍රශ්නේ බලමු. මවන්නකු නැතුව සංසාරයේ නොසිඳී ප්‍රවත්ම සිදුවෙන හැටි තථාගතයන් වහන්සේ විසින් ක්‍රම කීපයකින් වදාරා ඇත්තේ. මේ බව පැහැදිලි කරන්න. අන්න ඒ 23 ඒ ප්‍රශ්නෙට පිළිතුර තමයි මේ මම සඳහන් කරන්නේ. එක් භවයකදී ඇතිවන තණ්හාව නිසා මරණින් භවය නොසිදී නැවත නැවත උපදී. උපන් පසු එහිද නැවත තණ්හාව ඇති වේ. ඒ නිසා මරණින් පසු නැවතද භවයක් ලබයි. මෙසේ සංසාරයේ නොසිඳී පවතී. කර්ම කළ කල්ලි ඒවායේ විපාක වශයෙන් නැවත උපදින. හැබැයි කර්මයේ කොට මෙතන කර්මපත වෙන්න ඕන. උත්පත්තිය ලබන්නේ ප්‍රතිසංවිඥාණය ලබන්න පුළුවන්කම ලබන්නේ පිටතින් කර්මපතයක් උන. සාමාන්‍ය කර්මයකට තියෙන ප්‍රවෘත්ති විපාක වශයෙන් තමයි පිටතින් කුසල අකුසල දෙපැත්තෙන්. දැන් හොඳට මතක තියාගන්න කර්මපතයක් සිද්ධ වුණොත් අනිවාර්යයෙන් ඒ හා සමානව ඒකට අනුරූපව පිටතින් උපත ලබන්නට ප්‍රතිසංවිඥාණයක් ලබන්න ශක්තියක් කුසල වශයෙන් හෝ අකුසල වශයෙන් පවතී. මෙසේ කර්මය නිසා විපාකද විපාක නිසා කර්මද ඇතිවීමෙන් සංසාරයේ නොසිදී පවතී. අවිද්‍යාදී හේතු ධර්මයන් නිසාද සංස්කාරාදී ඵල ඇතිවීම නිසාද සංසාරයෙන් නොසිදී පවතී. අන්න විද්‍යාන්තයේ දේශනා කරන බොහොම ලක්ෂණට කර්මය නිසා තමයි නැවත නැවත විපාක ඇති වෙන්නේ. ඒ විපාක නිසා නැවත නැවත මොකද වෙන්නේ? විපාක ප්‍රතිඵලයක් වශයෙන් අපි කර්ම ඩච් කරනවා. මෙසේ කර්මය නිසා විපාකද විපාක නිසා කර්මද ඇතිවීමෙන් සංසාරයේ නොසිදී පවතිනවා. අන්නේ නිසා තමයි කම්ම විපාක අවත්තන්ති විපාකෝ කම්ම සම්භව තත්මා පුනා භවෝති එවන් ලෝකේ පවතති කියන තථාගත බුදුන්තුමෝ දේශනා කළේ. මේවා අපි හොඳට මතක ධාරණය කරගන්න ඉගෙන ගන්න ළමයිට බොහොම උපකාර වෙනවා මේක. අපි වෞදාහම හැමදේයක්. ඒක සංසාරය පවතින මොකද නිසාද? මෙන්න මේ කර්ම කර්ම විපාකත් නිසා. එතකොට කර්මයක් කර්ම විපාකත් ඇති වෙන්නේ කවර අවස්ථාවකදී? අන්න ආස්වාක්‍ය ඥානේ කර්මස්ව ඥානේ කියලා රහත් බෝධියෙන් තමයි ඒ තත්ත්වය උදායි. දැන් පස්සේ අපිට නැවත කර්ම සකස් වෙන්නේ නැහැ. විපාක වශයෙන් බුද්ධ වෙන්නේ කුසල් හෝ අකුසල්. අපි එතනින් පස්සේ අනුපත හේත නිඳාණ්ඩාපේ නිවනපත් වෙනවා. ඒකයි අපේ ලොකුම පැතුම. ඒකයි අපේ ඉලක්කය. ඒකයි අපේ අභිමතාර්ථය. අපේ නිෂ්ඨාව වෙන්නේ නිවනයි කියලා. දැන් අපි ඊළඟට 23 B ප්‍රශ්නයට පිළිතුරු බලමු.
අපි ප්‍රශ්නේ ඉස්සෙල්ලා කියවල බලමු 23 බී කල්පයේ දිග පොතෙක් වේද යන්න ගැන බුදුහිමි වදාළ උපමාව කවරේද උපමා කීපයක් සමහර තැන් වලදී බුද්ධයන් වහන්සේ දේශනා කළා අපි ඒක උපමාව බලමු මේ වෙලාවේ නිදසුන් හැටියට දිනක් එක්තරා භික්ෂුවක් බුදුන් වහන්සේ වෙත එළඹ ස්වාමීනි කල්පයේ පොතෙක් දික්වන්නේ දැසී උගාඟකට ඇවිල්ලා එක්තරා ආම්පුරකේ කනවා අනේ ස්වාමීන් වහන්සේ මේ මට දැනගන්න තියෙන ප්‍රශ්නය මොකද්ද ස්වාමීනි කල්පයේ පොතෙක් දික්වන්නේ දැසී මහණ කල්පයේ ඉතා දිගය එය මෙපමණ වර්ෂ ගණනක් කිය මෙපමණ වර්ෂ 100 ගණන්නේ මෙපමණ වර්ෂ 1000 ගණන්නේ මෙපමණ වර්ෂ ලක්ෂ ගණනක් කියා ගණනින් ප්‍රමාණ කළ නොහැකි බුදුන් වහන්සේ තථාගතයන් වහන්සේ වදාළා ඒ පාර අහනවා ස්වාමීනි අර හාමුදුර අහන ප්‍රශ්නේ ඇහුවා ස්වාමීනි උපමාවක් දැක්විය හැකිදයි භික්ෂුව කීය එකල්හි තථාගතයන් වහන්සේ වදානසේ මහණ දිගු කුළුණින් යොදුන බැගින් ඇති උසින් යොදුනක් ඒ වගේම ඒක ඝන මහ දිග බලන යොදුන යොදුනතිය ඒක ගන්න මහා කළු ගලක් සියවසකට අවුරුදු 100කට සැරයක් කසි සල්ුවකින් පිස දැමුවොත් ඒ කළු ගල කලකදී ගෙවි යන්නේ අර දිව්‍ය පුත්‍රයෙක් ඇවිල්ලා මේ අවුරුදු 100කට සැරයක් තමගේ දිව සල්ුව අර ගලේ ඇතුළීගෙන යනවා ඒ වේලාවේදී ඒ කළු ගල ටික ටික හරි ගෙවෙනවා එහෙත් එපමණක කලකින් කල්පය ගෙවි නොයන්නේ යයි වදාල්සේ මේක අනමතග්ග සූත්‍රයේ තියෙන පිටු සංයුත්තේ ඉතින් ඒ අනමතග්ග සංයුත්‍රයේ බලවගත්තත් මේ පිටු තුනේ දැනීම බලන්න එතකොට අපිට මෙතනින් තේරෙනවා කල්පයේ ඉතාම දීර්ඝ කාලයක් ආවිශ්වාසය. අර දිව්‍ය සලුවක් ඇඳගත්ත දිව්‍ය පුත්‍රයා තමන් ඉතාම සිනිඳු දුහුල් තලුවේ යම් දීර්ඝ කාලයක් ගල හැපිලා හැපිලා ඇතිල්ලේ දැතිල්ලල ගියත් අවුරුදු 100කට සැරයක් ඒ ගල ඇතිල්ලියකට තලුවේ යනවා යහ පැත්තට මෙහා පැත්තට එන ඔය විදිහට අවුරුදු 100කට වරක් වරක් පින්නතුනේ අර විදිහට සලුවේ ඇතිලිලා යම් දවසක අර ගල ගෙවුනත් ඊටත් වඩා කාලයක් පින්නතුනේ තියෙනවා කියනවා මේ කල්පයේ දිග. බලන්න අපි කොච්චර දීර්ඝ කාලයක ඉඳ සංසාර ගමනක්ද කියලා මේ හොඳයි දැන් ඒක උත්තරේ ඒක සම්පූර්ණයි ඊළඟට අපි දාලමු 23 සී ප්‍රශ්නය සත්‍ය ඕනෝන් සංසන්දනය සමව එකතු වීමේ අවස්ථාව වන හැටි දහමට අනුව පෙන්වා දෙන්න ධාතු සංයුත්තේ 243 වෙනි පිටුවේ තියෙන්නේ සුවිසිං මහ ගුණේ සඳහන් වෙන්නේ 127 වෙනි පිටුවේ මේකේ අන්තර්ගතයේ තියෙන්නේ සත්‍ය ඕනෝන් සංසන්දනය කියන්නේ එකට එකතු වෙනවා සමව එකතු වෙනවා ඒ අවස්ථාව වෙන හැටි දහමට අනුව පෙන්වා දෙන්න කියලා තමයි තියෙන්නේ. ඒක පිළිතුරු බලා ගන්න පුළුවන් සුවිසි මහ ගුණේ 137 වෙනි පිටුව බැලුවම ධාතු සංයුත්තේ 249 ට ආදාළවයි පිළිතුරු සැපෙන්නේ. පිළිතුරු අපි බලමු. කිරි කිරි හාද, තෙල් තෙල් හාද, ගිතෙල් ගිතෙල් හාද, නී නී හාද, පැණි පැණි හාද සංසන්දනය වන්නාක් වෙන්නේ. ඒ ඒකට එකිනෙක සමානයි. කිරි කිරි වලට සමානයි. තෙල් තෙල් වලට සමානයි. ඒක තුනයි. ඉතින් ගිතේ ලෝට එකතු වෙනවා මී පැණි වලට එකතු වෙනවා පැණි පැණි වලට එකතු වෙනවා ඒ වගේ සංසන්දනය සමව එකතු වෙනා වගේ ධාතුන් අනුව සත්‍ය ඕනෝන් සංසන්දනේ වන්නා තම වන්නා කල්යාණ කල්යාණාදි මුක්තිකෝ කල්යාණාදි මුක්තිකයන් හා සංසන්දනේ වන්නා මේ තථාගත දේශනා ඒගොල්ල සංසන්දනය වෙන සම වෙනවා අතීතයේද අනාගතයේද වර්තමානයේද සත්‍යෝ ධාතුන් අනුවම සංසන්දනේ වන්නා කියලා සමවන්නා කියලා තමයි බුදුන් වහන්සේ දේශනා කළේ. එසේම හීනාදි මුක්තික හීනාදි මුක්තිකයන් සමග සංසන්දනේ වෙති සම වෙති. බඳ මේ අතීත අනාගත වර්තමාන යන තුන් කාලයන් ත්‍රි කාලයටම පොදු ධර්මතාවය. මේක අතීතයේ කියලා වෙනසකුත් නැහැ. වර්තමානයේ කියලා වෙනසකුත් නැහැ. අනාගතයේ කියලා නැහැ. තුන් කාලයටම සමාන වන පොදු ධර්මතාවයක් තමයි ඒ අදහස් තියෙන ඇත්තෝ ඒ විදිහට ඒක තුන ධර්මයේ බොහෝ තැන්වල ඒවට උපමා නිදර්ශන තියෙනවා මේකේ කියන්නේ දැන් මේ සඳහන් වෙන ඉදිරියේදී ඒවම පිළිබඳ තුන්ද දැක ගන්න අහන්න ලැබේ ඊළඟට අපි 23 ඩී ප්‍රශ්නේ බලමු ඊටාම අසරණ ඉරණමක වර්තදී සෝපාක කුඩා ළමයාට බුදු හිමි කෙසේ පිහිට වී ලෝතුරා සැපේ ළඟා කරවා දුන්චේක් සුවිසි මහ ගුණයෙන් ගත් 280 වෙනි පිටුව අපි බලමු මේ ප්‍රශ්නෙට පිළිතුර සත්තවුරු වියේ සිට සෝපාක පියා මියගේ දාව්‍ය සිය බාප්පා සුදු පියාණන් විසින් අමුතෝණක මලමිණියකට තබා දැද්ද බැඳ තැබුවා මලමිණියකට ගෙනිහිල් මේ දරුව තියලා අර බාප්පා මේ දරුව බැඳ මලමිණිය කම්තෝණ රැහැණකින් බැඳ තමා රාත්‍රියේ ඉත ආසරණව විලාප නගද්දී ලෝ මහා කරුණාවෙන් බැලූ බුදු හිමි නෙතට මේ ශෝපාක දරුව ලක් වුණා එවෙලෙහිම බුදු හිමියෝ තම විහාරයේ සිටමින් ආලෝක ධාරාවක් යවා ඔහුට පෙනී සිටින්නසේ සලස්වා මේ ගාථාව දෙසුසේක මේ පිළිතුරයි ඒ ගාථාව මේ සුවිසි මහ ගුණේ බාරගෙන බලන්න 286 පිටුවේ සඳහන් වෙන්නේ ඒකයි මේ උත්තරේ සපයන්නේ අපි බලමු මේ ගාථා බුදුහාදෝ දේවරම් ප්‍රයාරේ ඉඳලා ආලෝක ධාරාවක් යවලා මේ ශෝපාකට අමුතෝන්ට කිව ගාථාව මොකද්ද කියලා
एहि सोपाक महाबाई ओ लोकासु तथागत अहंतं तार इस्सामि राहु मुखे च चांदिमा ඔන්න ගාථා බුදුහාමුදුරුවෝ තී මොක දේශනාවක් කළා අර ධර්මයට තමන් කරා එන්න පුළුවන් විදිහට ආලෝක ධාරාවක් ටෝච් එකක් හරියට ඇල්ලුවා වගේ ඉදිරිපත්වා මේ ගාථාව ඇසෙනවා සමගම සෝපාක සුවාන් ඵලයට පැමිණ එකිනෙම බුද්ධහන් භාවයෙන් බන්ධණයෙන් මිදියත් රැහැ ප්‍රේර බිඳුක කොහොමද බුදුචාන් වහන්සේක අනන්ත දේශයෙන් අනන්ත ගුණාන් භාවයයි එහෙම බිඳිලා තථාගතයන් වහන්සේ වැඩ වෙසෙන ගදකිලි ඉදිරියට පැමිණ අර දරුවා උගහතේ දරුවෙක් සෝපාක නමුත් මේ අම්මට මේ පේන්නේ නැමක ඉද්දි මේ බලයෙන් පිටියන් වාසේ මෙයා වැහුවා අම්මට පුතාන පෙ ඕතමෝ ධම්මස බුදුආදී පාරාර දරුවට ආවරණයේ ඉද්දි බලෙන් කරලා අම්මට ඉස්සරහ හිටමු බල කිව්වා ඕතමෝ ධම්මස සෝවාන් ඵලයට පැමිණියාය සෝපාක එයාස අරියත් තත්ත්වයට පැමිණියන්න බලන් පින්නතුනි පිනේ මහිමේ කියලා මේ වෙලාවේ මේ අමතෝණීට පුදරුව පුතියන් වාසේ ගණන් දේශයෙන් ආන් භාවයෙන් අර ගාතාව කියලා කියනකොටම ආවා විදුරෙලියකින් හරියට ආපන්දමකින් ආලෝකයකින් ආවාගේ ඇවිල්ලා සුවාංගුණ බණාල පුතියන්ට ඒ එකම අම්මාව දක හොයාගෙන ඒ පරි මොකද කොරේ දරුවට නොපෙනෙන්න අම්මට නොපෙනෙන්න දෙන්න ආවරණය කරලා මේ බණ කිව්වා මේ බණ ඇහුවා කවුද සෝපාපගේ අම්මා මේ ආවුරු හතේ දරුවගේ මෑණියන් බණ අහන වෙනකොට මොකද කරේ මෙයා සෝතාපට්ටි මාර්ගපාඥාන එතකොට අර සුවාංගලීටි සෝපාකුමාරයට මොකද උනේ අම්මට කියන බණ ඇහුවා මානසික ආරකරා ධර්මඥානේ ප්‍රඥාව දිනුනා එයා නොදැනීම මොකද උනේ අරියත් තත්ත්වයට සිට පැමිණියා මෙන්න මේක අපිට තිබෙන මේක එஞ்ச අපි මේ බණහනක හරි වටිනවා අපිට අපේ අතීතයේ තියෙන කුසල් බතු වෙලා එනවා ඉතින් ලෝකෝත්තර මාර්ගය අපිට විවෘත වෙනවා එஞ்ச හොඳට බණහන්න පිටින් භාග්‍යතුන් වහන්සේ ඒ සත්‍ය විද්දි සාමණේර නමකින් අහන ප්‍රශ්න මේ රහත් කරන්න කියලා දැන් මහාන කරන අම අවසර දුන්නානේ පුතා ඉතින් ගෙදර කියන්නේ බෑනේ රහතන් වහන්සේ ඒ බලන්න මොකද කරේ අම්මගේ අවසර ලැබුණාන් පස්සේ මේ හාමුදුරුවෝ මහාන කරන මේ පුංචි හාමුදුරු සත්‍යවිදී සාමණේර නම් මහානව ප්‍රශ්න ඒක නාමකී යනාදී ප්‍රශ්න 16ක් අසාව අදාරා ඊට පිළිතුරු දීමෙන් පසුව කුඩා සාමණේර නමට උපසම්පදාව දුන්න බලන්න බුදුන් වහන්සේ වයස අවුරුදු 20ට අඩුවෙන් උපසම්පදාව දුන් මේ එක් අවස්ථාවක් අන්නේ නිසා පින්නතුනේ මේ උපසම්පදාව ලැබුණා නම් අවුරුදු 20 සම්පූර්ණ වෙන්න ඕන. නමුත් විද්‍යාන් වහන්සේ ජීවමාන කාලයේ මෙවැනි දෙන්නෙක් හිටියා. ඒක එක්කෙනෙක් තමයි මේ සෝපා. ඉති බුදුරොන්ට පමණයි එහෙම කරන්න පුළුවන්. සාමාන්‍ය අපේ මහා සංඝරත්නයට එහෙම කරන්න බෑ. සෝවාන් වෙන දෙන අනිවාර්යෙන්ම නීතියක් තියෙනවා. ව්‍යස්තාවක් සම්ප්‍රදායක් අවුරුදු 20ට වැඩි වෙන්න ඕන. ඉතින් අවුරුදු 20ට පොඩ්ඩක් අඩුනවා. මව් කුසේ ඉන්න දරුවෝ ඒ කාලසේ මානික මාස ගන්න අරගෙන අවුරුදු 20 ආදලා උපසම්පදා කරන්න පුළුවන් අවස්ථාවක් බුදුහාමේ පෙන්නන. ඉතින් දැන් මම හිතන්නේ මීට වඩා අද කාලය ගන්න බෑ අපි මිනිත්තු 20ක් ගත්තා බොහොම ප්‍රමාණවත් මේ බොහොම හොඳද මේ ධර්ම ශ්‍රවණය කළා මේ පින්නතුන්ගේ ධර්මචානේ දිනු කළා මේ මිත්‍යා දෘෂ්ටිය සදාට මත් නිදිලා සම්මා දෘෂ්ටිය මාර්ගයේ ගමන් කළා උතුම් සෝවාන් ආදී මාර්ගඵල අන්පිටින් ලබා රහත් බෝධීන් හෝ පසේ බුද්ධත්වයෙන් හෝ ලෝතුරා බුද්ධත්වයෙන් සැනසීම ලබාගෙන ලෝකෝත්තර සැනසීම ලබා ගන්නට මේ ධර්මචානේ දිනුවන්නට මේ ධර්ම සාකච්ඡා මහෝපකාරී වේවා කියලා මම ආශිර්වාද පින්නතුනි මේ ධර්ම සාකච්ඡාවෙන් මම බලාපොරොත්තු වෙන තවත් කාරණයක් මේ පින්නතුන් දාන දැනීම දිනු කරන්න වගේ බණහිර පළාතේ පොත් බෙදුවා වගේ මම ඊළඟට මගේ ලොකු අදිස්ථානයක් තියෙනවා බලාපොරොත්තුවක් ඇතිමක් මොකද්ද ගාලු පළාත දකුණු පළාත ඊළඟට රත්නපුර ප්‍රදාන කරගෙන සබරගම පළාත කුණාගල ප්‍රදාන කරගෙන අම්බයඹ පළාත අනුරාධපුරේ ප්‍රදාන කරගෙන උතුරු මෙත පළාත ඊළඟට මහනුවර ප්‍රදාන කරගෙන මධ්‍ය පළාත ඊළඟට බදුල්ල ප්‍රදාන කරගෙන පින්නතුනි ඌව පළාත මේ පළාත වලටත් මේ කොළඹට දුන්නා වගේ පොත් නොමිලි පාසල් වලට දෙනව දරුවන්ට කියවන්න දරදරියන්ට. ඉතින් ඒ නිසා ලොකු වියදමක් මට දරන්න වෙයි. ඒකට යම් කිසි පින්නතුකට හැකි ආධාරයක් තියෙනවා. මුදල් නෙමෙයි. මට පොත් ටිකක් ගස් වල දුන්නොත් යාම් ප්‍රමාණ. මට මුදල් වලින් දැන් අවශ්‍යතාවයක් නැහැ. මට ඕන පොත් ටිකක් 100ක්, 200ක්, 500ක්, 1000ක් පළාතක පොත් පුළුවන් නම් එහෙමත් දානපතියේ කපුටු උදව් කරන්න. මේක විශාල පින්කමක් ධර්මඥානය මේ මොනතරම් අපි ගොඩනැගිලි හැදුවත් ඒක එපා කියන නෙවෙයි ශාසනය බැබලෙන ගොඩනැගිලි ඒ අවශ්‍යයි කුටි සේනාසන ආරාම විහාරාරාම
නමුත් පින්නතුනේ හදවත් හදන වැඩ පිළිවෙලා බුදුන් වහන්සේගේ මූලික පරමාර්ථය. හදවතින් තමයි නිවන අවබෝධ කරන්නේ. අන්නේ උතුම් වූ විඥාන ශක්තිය ධර්ම ඥාණයෙන් පෝෂණය කරන වැඩසටහනට හිතවත් කෙනෙක් ඉන්නවනම් ඒ ළමයිටත් ඒ වගේ පොත්ු මිලි අරන් දීලා ඒ ළමංගේ ධර්ම ඥාණය පෝෂණය කරන්න අවස්ථාව උදා කරගන්න උදව් උපකාර කෙරෙත්වා කියලා මම කරුණාවෙන් මතක් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. දෙහම් දෙවියන්ගේ රැකවරණයි. ධර්මඥානයේ දිනේවා චතුරාර්ය සත්‍ය අවබෝධේවා සසා දුක් විඳ විදී අප හැම දිනාටම පැතු බෝධිකින් නිවන් සම්පත් උදා කරගන්න හේතු වාසනාව. තෙරුවන් සරණයි.